අපිට මේ රෝගය හසින් ආවේ නේ. අපිට මේ රෝගය ආවේ අපි අකමැත්තෙන්ද කැමැත්තෙන්ද කියන එක වෙනම කතාවක්. මේ වාගේ රෝගය පැතිරීමට මුලින්ම වැදගත් වෙන්නේ මේ රෝගය රැගෙන කවුරු හරි ලංකාවට ආවා වගේම තමයි. ලංකාවේ ඕනම ප්‍රදේශයකට රෝගය යන්නේ මේක තවත් උත්කලයෙන් මගින්ම තවත් ඈත ප්‍රදේශයකට උත්කලයෙන් උත්කලයකට ළඟ ආශ්‍රය කිරීම නිසා බෝවීම එක කාරණාවක්. නමුත් ඈත ප්‍රදේශයකට මේ රෝගය පැතිරෙනවා නම් ඒ පැතිරෙන්න පුළුවන් වන්නේ පුද්ගලයේ මේ රෝගයේ වෛරසය සමග ඈත දුරකට ගමන් කිරීමයි. ඉතින් මේක වැළැක්වීම සඳහා තමා මේ සංචරණ සීමාවන් සමහර විට මේ එක ප්‍රදේශයකට අපි මේක දාපුවාම ඒ ප්‍රදේශය තුළ සංචරණ සීමාවන් කිරීම සඳහා අපි ඇදනීතිය හෝ වෙනත් සංචාරක සීමාවන් පනවනකොට කවුරු හරි ඒ සීමාවන් වලින් මිදීම සඳහා ඒ අධිරණීතිය පවත්වන සීමාවන් වලින් ඉවතට පැන යනවන අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශවලට නැවත මේ රෝගය ඇති කිරීමේ දැඩි අවධානමක් ඇති වෙනවා. ඒ හරහා ඒ ප්‍රදේශවලටත් සංචරණ සීමා යෙදවීමේ අවශ්‍යතාවය මතුවීමක් හෝ ඒ විතරක් නෙමෙයි අපේ සෞඛ්‍ය සේවකයන්ගේ මේ ක්‍රියා කිරීමේ හැකියාව හැම අතටම විහිදුනොත් මේ සියල්ල කටයුතු කර ගැනීමේදී අපිට ලොකු අපහසුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට තෝරාගත් හෝ මෙතෙක් හඳුනාගත් ප්‍රදේශවලට මේ රෝගය සීමා කරගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. නමුත් ඒකට ලොකුම බාධාවක් කියලා මම හිතනවා මේ වාගේ විචාරශීලී නොවන පරිදි අපි දුන්නු ඉඩකඩෙන් මේ විදිහට සංචරණ සීමා පනවපු නැති ප්‍රදේශවලට ඉවත්ව යෑම. සෞඛ්‍ය පැත්තෙන් බලනකොට රට වහනවා නම් ඒක තමයි කළ හැකි හොඳම දේ. ඒ වගේ දෙයක් කරනකොට අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ රට වහලා මේ සියල්ල කිරීම කොයිතරම් දුරට සාර්ථකද කියන එක. මොකද ඒකේ ප්‍රතිවිපාක දැන් අපිට අද වෙනකොට මේ PCR පරීක්ෂණයක් කියන්නේ අවසාන වශයෙන් රුපියල් 10,000ක් පමණ වියදම් වෙනවා. නමුත් අමුද්‍රව්‍ය වලට පමණක් වුණත් 5,000 ඉක්මෝලා වැය වෙනවා. ඒ தত্ত্ব යටතේ මේවා එකක්වත් ලංකාවේ හදන්නේ නැහැ. මේ ලංකාවේ හදන්නේ නැතුව අපි මේවා පිටරටින් ගේන්න ඕන. මේවට කොහෙද විදේශ විනිමය? මේවා ලබා ගැනීමට නම් අපේ යම් ප්‍රමාණයකට හෝ ආර්ථික කටයුතු සිද්ධ විය යුතුයි. ඉතින් මේක තුලනය කරගෙන ජනතාවගේ සංචරණය සීමා කරන අතරතුර මේ රෝගය පැතිරීමට ගන්නා වූ පාලන ක්‍රියාමාර්ග පරිම මට්ටමින් කරන අතරතුර යම් ආකාරයකට ආර්ථික කටයුතු කරගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා තමා මේ නිරෝධායන අන්තර්නීතිය සමයේ වුණත් වරාය වන්තොටුපල සහ ඒ වගේ අදාළ අත්‍යවශ්‍යම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු කිරීමට ඉඩ සලසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේ රටම වහන්න යෝජනා කරන එක හොඳ දෙයක්. නමුත් ඒක ප්‍රායෝගික නැහැ. දෙවැනි දේ තමයි හැබැයි ඉදිරියේදී සමහර විට දැන් අපි දන්නවා අර මම මුලින් කතා කරපු විදිහටම දැන් විශාල සංඛ්‍යාවක් මේ ඇඳිරි නීතියත් එක්ක කොළඹින් පිට ගිහිල්ලා තියෙනවා. ඒ මගින් කොළඹින් එළියේ පළාත්වල වැඩි වැඩියෙන් රෝගීන් වාර්තා වුණොත් මම හිතනවා වෙන විකල්පයක් නැති වෙයි, රටම වහන්න වෙයි. මම ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි පුළුවන් තරම් බලාපොරොත්තු වෙන්නේ රටම වහනවා නෙවෙයි, වැසිය යුතු ප්‍රමාණය රටෙහිම වසා දැමිය යුතු ප්‍රදේශ අවම කිරීම සඳහා කටයුතු කිරීම. ඒ කියන්නේ යම් ප්‍රදේශයක් වහලා තියෙනවා නම් දැන් බස්නාහිර පළාත වහලා තියෙනවා නම් මම හිතනවා හැකි ඉක්මනින් බස්නාහිර පළාතෙන් අඩුම ගානේ ප්‍රාදේශීය ලේකම් කොටස කීපයක් හරි එතනින් අයින් කරගන්න පුළුවන් නම් අන්න ඒක කරන්න අපි හිතනවා සියලු දෙනාගේම සහය ලැබුණොත් මේක කරන්න පුළුවන්. නමුත් අපිට හුඟක් වෙලාවට පෙනී යන දේ ඒක අනිත් පැත්තයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ බරපතල තත්ත්වයට මගේ පැත්තෙන් හිතන විදිහට ඒකට හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේකට අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉන්නවා.